ආණ්ඩුවක් පිහිටවනවා ඊළඟ මැතිවරණයෙන් පස්සේ. එහෙනම් යූරියා සමන්ත වෙන්න පුළුවන් මිහින්තලේ ධර්මයේ. මිහින්තලේ ධර්මයේ ඕ විස්තර වගේ ඇවිල්ලා තියෙනවා. හිතා ගන්න බෑ. මිහින්තලේ මිනිසු ඊවසන ඊවසිල්ල මොකද්ද කියලා. ඉතින් ඔන්නම් වෙලාව කියන්නම් ඈ. මේ තව කවුද මේ මහමෙවුනාවේ ඥානේ. එකින්ද මේක හැපෙන්න එන්න එපා බොරුවට හැපෙන්න ඇවිල්ලා නිකන් සිවුරු ගලව ගන්න එපා. එතකොට අර යම් යම් පිරිසොල්ට ඒකේ පොඩි සංවේදනාත්මක හැඟීමක් තියෙනවා. මොකද අපි ඒ විදිහට මේ අපි ගහන්නේ නැගිටින්න නෙමෙයිනේ. සීපාල අමරසිංහ කියන උජ්ජලයා මීට පෙර උතුම් දළදා හඳුරුවන්ටත් කියලා ප්‍රකාශ කරලා ඊට පස්සේ දව හිරේ විලංගු වෙරලා දඬුවම් ලබපු මිනිස්සේ. ඉතින් අද මේ ඡන්දායිතිය අපිට මතයක් දරන්න බැරි තත්ත්වෙට මේ රට තුල ත්‍රස්තවාදී කණ්ඩායම බිහිසනයක් වපුරලා තියෙනවා. අපි ඇවිල්ලා අපේ ජීවිතවල ආරක්ෂාවක් තහවුරු කරන්න කියලා අද අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඇවිල්ලා පැමිණිලා කරේ. මොකද අපේ ජීවිත සුරක්ෂිත කරලා දෙන්න එයාලගේ ප්‍රකාශවල තියෙනවා බියවැද්දීම ත්‍රස්තවාදී ක්‍රියාව. අපිට අහන්න දැකන ලැබෙනවා නිතරම අන්තර්ජාලය හරහා. ඉතින් මේ එක එක්කෙනා ඉලක්ක කරලා තමයි මෙයාලා මේ ප්‍රකාශ කරන්නේ. එහෙනම් රටේ ජනතාව අවදියෙන් සිහියෙන් කටයුතු කරන්න ඕන කෙනෙකුට ඡන්දෙ දෙන්න පුළුවන්. ඒක මානව හිමිකමක්. මානව හිමිකම් කඩකරන කාටවත් බෑ. කොයි දේශපාලන පක්ෂයකට කවුරු රජ වුණත් ඒක පරමාධිපත්‍යයෙන් පත් වෙන මිනිස්සු. එහෙනම් මිනිස්සුන්ගේ අයිති ඉස්සලා තහවුරු කරන්න ඕන. දැන් මේ තමයි මේ වෙනකොට දේශපාලනිකව වියරු වැටිච්ච අය ස්වාමින්වහන්සේලන්ට මට පුද්ගලිකව දුරකථන අංකයක්ත් ඇවිල්ලා තියෙනවා. ඒ දුරකථන අංකෙත් මම සඳහන් කිරීමක් කරන්නම්. ධන 97.43.085.07.48 දුරකථන අංකයෙන් මරණ තර්ජනය කරනවා. ඉතාමත්ම අසභ්‍ය ලෙස බැනවදිනවා. යම්කිසි පුද්ගලයෙක් දේශපාලන මතයක් දරනවා නම් ඒ දරන පුද්ගලයාට තව කෙනෙක්ට බලපෑම් කරන්න කිසිම විදියකින් නීතියෙන් අයිතියකුත් නැහැ, සදාචාර අයිතියකුත් නැහැ, ආගම ධර්මයේ අයිතියකුත් නැහැ. හැබැයි මේ වගේ ඉතාමත්ම වියරු වැටිච්ච මිනිස්සු මරණ තර්ජනයක් තියෙන්නේ. ඒ මරණ තර්ජනය පිළිබඳ පූර්ව දැනුම් දෙන්න විශේෂයෙන් පොලිසිය CID එකට අපි අද පැමිණිලි කළා.